මැද පෙරදිග අම්මලගේ හදවතේ නාලිකාව රටවිරුවෝ අපගේ YouTube නාලිකාව ඔබත් subscribe කරන්න පහල තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා පාණ්ඩුර කෝවිල වල ශ්‍රී නාගානන්ද විහාරස්ථානයේ සංඝාවාසයේ ඉදිකිරීම කටයුතු පසුගිය 2019 වසර සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන්නට යෙදුණා ඒ විහාරස්ථ සංඝාවාසයේ කටයුතු කොවිඩ් රෝගී තත්ත්වය නිසා අතරමඟ නතර කරන්නට සිදු වුණත් රට විදේශ රටවල සේවය කරන බොහෝ දිනක අපට සංඝාවාසයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ආධාර කරන්නට යෙදුණා ඒ ආධාර කරන ලද පිරිස අතර අද දින උපන්දිනයේ සමරන මැලේසියාවේ සේවය කරන ඉන්දික තරුණ මහත්මයාට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අනාගත බිරිඳ හැටියට ක්වේට් රටේ සේවය කරන එම දියණිය තරුණ මහත්මිය මෙනවිය පන්සලේ සංඝාවාසයේ ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන් රුපියල් 15,094ක මුදලක් පරිත්‍යාග කරන්නට යෙදුණා ඉති විශේෂයෙන් තරුණ පිරිස හතරෙන් මේ වගේ පරිත්‍යාගයන් කිරීම බොහොම අගය කොට සැලකිය යුතු වෙනවා තරුණ පිරිසට මේ වගේ දේවල් සිත් මේ වගේ සිත් පහළ වීම බොහොම අඩුයි අද උපන්දිනයේ සමරන ඉන්දික තරුණ මහත්මයාගේ මැලේසියාවේ සේවය කරන අනාගත බිරිඳ වශයෙන් සහකාරී වශයෙන් ඉන්න අය විසින් මේ වගේ උතුම් පරිත්‍යාගයක් ශ්‍රද්ධාවෙන් යුක්තව සිදු කරන්නට යෙදුණා අපි ඒ දෙපළටම අනාගත ජීවිතේ සාර්ථක වෙන්නට කියලා ප්‍රාර්ථනා කරන ආශිර්වාද කරනවා එනු අද දිනේ මැලේසියාවේ සේවය කරන ඉන්දික තරුණ මහත්මයාගේ උපන්දිනයට ටැග්ගක් හැටියට එම මෙනෙවිය ක්වේට් රටේ සේවය කරන මේ පරිත්‍යාගය කරන්නට යෙදුන පන්සලේ සංඝාවාසයේ ඉදිකිරීම කටයුතු වෙනුවෙන් මම හිතන්නේ ඉන්දික තරුණ මහත්මයාටත් මේ වගේම තමන්ගේ අනාගත සහකාරිය ත්‍යාග වශයෙන් මොනවා හරි ලබා දෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනා වගේම ඒ දෙපළගේ අනාගත ජීවිතයේ සාර්ථකමත් කරගන්නට අපි ඉදිරියේදීත් යම් කිසි අවවාදයක් අනුශාසනාවක් අවශ්‍ය නම් ඒ අවවාද අනුශාසනය කරන්නට සූදානම් බව සිහිපත් කරමින් ඒ ආරම්භ කරන අලුත් ජීවිතයේ සාර්ථකමත් වෙන්නට රත්නත්‍රේ ආශිර්වාදයේ දෙවියන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා මැද පෙරදිග අම්මලගේ හදවතේ නාලිකාව රටවිරුවෝ අපගේ YouTube නාලිකාව ඔබත් subscribe කරන්න පහල තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා